अरे अभी नोट उड़ेंगे। सामान्य පැය 15 ඇවරේජ් එක තියෙන්න ඕන හරියට පැය 15 තියෙන්න නැහැ ඔය වල බයෝ එකේම මම හිතන ක්ලාසස් හොයා ගන්නත් අඩු වැඩි ඔන්ලයින් කරනවත් අඩු වෙන මොනවා හරි ඔන්ලයින් ක්ලාස් අඩු වෙන කරනවා හරි එතකොට මේ බයෝ එකේම දැන් ඔයාලා එක තැන පල් වෙලා වගේ ඇති හරිද හොඳම දේ තමයි දැස් ඉස්ස මේ පාර ලියන කට්ටියට දැන්න නෝට් එක ඉල්ල දෙන එකක් නැහැ ඔයාලට පුළුවන් නම් දවසක් වගේ ඇතුළත ඒ ළමයිගෙන් නෝට් එක ඉල්ල ගන්න පුළුවන් නම් विभाग पेपर ලේසමදී ඔයාලා දැන් දින ටික අරගෙන පොත්ෙන් ගන්න තුන ළමයි ඉන්නවා දැන් හරි ඒක අරගෙන ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ පේපර් එක රිලීස් කරාට පස්සේ ඒක ෆොටෝග්‍රෑෆ් ගාලා ඒකේ ආන්සර්ස් එකත් කාගෙන යාළුවෝ දෙන්න හරි ඉල්ලගෙන එහෙම ගහගන්න හරි ඊළඟ අපි යමු දෙවෙනි ගාන හරි දෙවෙනි ගාන ලියා ගන්න තීර නෝට් එක නෙන්න තීර නෝට් එකේ අපි හිටියේ මෙන්න මෙතන නෙන්න වැඩිසාම රාවණ කතාවෙන් වැඩිසාම රාවණයක් භාවිත කර තනමු රාවණයක් පිළියෙල කිරීම ඒකේ දෙවෙනි ගාන ලියා ගන්න ඒකේ දෙවෙනි ගාන ලියා ගන්න සාම්ප්‍රණේ ඝන ඩෙසිමීටර් ප්‍රයට හතරක් වූ සාම්ප්‍රණේ ඝන ඩෙසිමීටර් හතරක් වූ H2SO4 රාවණය භාවිත කර සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් ප්‍රයට මවුල හතරක් වූ H2SO4 ද්‍රාවණය භාවිත කර සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් හතරක් වූ H2SO4 ද්‍රාවණයක් භාවිත කර ද්‍රාවණයක් භාවිත කර සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් මවුල එකක් වූ සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් මවුල එකක් වූ සල්ෆියුරික් කියලා කියනවා නේද සල්ෆියුරික් H2SO4 ද්‍රාවණයක H2SO4 ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500ක් සාදා සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් හතරක් වූ H2SO4 ද්‍රාවණයක් භාවිත කර සාම්ප්‍රණය ඝන ඩෙසිමීටර් මවුල එකක් වූ H2SO4 ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500ක් සාදා ගන්න ආකාරය පැහැදිලි කරන්න. හරිද? හරිද? ඔබට ඉඩ දෙයා ගන්න පිටුවක් විතර ඉඩ දෙයා ගන්න ලොකු නෝට් එකක් මම ලියන්න තියෙනවා. ඔයාලා ගෙදරදී ගාන හදා ගන්න. හරි ඒ කරලා එන්න අපි 3 වෙනි පොයින්ට් එකට. 3 වෙනි වර්ගයේ වාණිජ ද්‍රාවණයක් භාවිත කර තමුක ද්‍රාවණයක් පිළියෙල කිරීම. වාණිජ ද්‍රාවණයක් භාවිත කර තමුක ද්‍රාවණයක් පිළියෙල කිරීම. හරි පිටෝක ඉඩ දෙන්නේ දෙවෙනි ගානට يعني වැඩි සාන්ද්‍ර ද්‍රාවණ භාවිත කර තමුක ද්‍රාවණ පිළියෙල කිරීමේ පොයින්ට් එකට ඒකේ දෙවෙනි ගාන ඒකේ අවශ්‍යක උත්තරේ ඉඩ තියලා තුන්වෙනි වාක්‍ය කොටය ගන්න වාණිජ ද්‍රාවණ භාවිත කර තමුක ද්‍රාවණයක් පිළියෙල කිරීම. හරි. හරි මම මේක කියලා දෙන්න කලින් වාණිජ ද්‍රාවණයක් කියලා කියන හඩේ ගන්න තියෙන දේවල් තියෙනවා. ඔය කුරුමනායක නම්මන සෙට් එක හරිද? එතකොට يعني ඒ වගේ එක ඝනත්වයෙන් තමයි ඝනත්වයේ රෝ වලින් තමයි يعني මේ උදාහරණයක් විදිහට දෙන්නේ.
ගණත්වයෙන් තරෝ 1.96 ගණ සෙන්ටිමීටර ග්‍රෑම් හා සම්පූර්ණ ප්‍රතිශතයේ සිට හවලයක් වන වාන්ටි එක්ස්ක්ලූසිව් ද්‍රවණයක් උදා සාමාන්‍ය ගණ සෙන්ටිමීටර මෝල් එකක් වූ සල්ෆියුරික් 500ක් සාදා ගැනීමට ගත යුතු පරිමාවන් කියලා තියෙනවා. මෙන්න මේ වගේ ගණනකදී ඔක්කොම වලින් දැන් හිතනකොට අපි මෙන්න මෙතන ගණන් හදමු. මේ ගණන් බලනකොට එතන බලනකොට ඒ කියන්නේ වැඩි සම්ප්‍රවණයක් කරන කරේ ඒකෙදි සාන්ද්‍රණය දෙකක් වූ ජලීය ඉන්වර්ට් ද්‍රවණයක් භාවිත කරලා තමයි 0.5ක 400ක් හදන්න කියලා ගාණ කියලා දෙනවා. හැබැයි වාණිජ ද්‍රවණයකදී එහෙම නැහැ නේද? වාණිජ ද්‍රවණයකදී දෙන්නේ ඝනත්වයක් නේද? ඔක්කොටම වලින් අපි ඝනත්වයෙන් හොයා ගන්න ඕනේ මෙයාගේ කන්සන්ට්‍රේෂන් එක හදා ගන්න ඕනේ. තේරුණාද? හරි. එහෙම නැත්නම් මෙයාගේ මෞලිකතාවය මම හොයන්න හදන්න. හරි. මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා රෝ සමානයි 1.96 ග්‍රෑම් ගණ සෙන්ටිමීටර වලට තේරුම් හරි මම මේකේ ගණ සාම්ප්‍රණය තමයි හොයන්න හදන්නේ ඒක තමයි මෞලිකතාවය සාම්ප්‍රණය වුණා තමයි මෞලිකතාවය කියලා කියන්නේ හරි මම මේ ගණ හදන්නේ ගණ සෙන්ටිමීටර එකකට හරි ගණ ඍණයක කොන්න හරි ගණ සෙන්ටිමීටර එකකදී තමයි ගණ හදන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම දන්නකෝ දැන් ඔයාලා එකක් ගන්න එන්න පුළුවන් ගණ සෙන්ටිමීටර එකක් ගත්තා ගණ සෙන්ටිමීටර 10ක් ගත්තා ඔය මුඛය ගත්තා සාන්ද්‍රණය නියත නේද තේ එකක් ගත්තොත් තේකේ තේ හන්දක රසය වුණත් ඒ තේ හන්ද දෙහික රසය වුණත් දෙකම එකයි නේද සාන්ද්‍රණය සමානයි නේද හරි මම මුලින්ම කරන්නේ මෙයාගේ ඔයාලට මතකද අපි සංසුද්ධ ප්‍රතිතයෙන් ගණන් හදුවා අනේ ඒ වැඩේ කරන්නේ දැන් මෙයාගේ මෞලිකතාවය හොයන්න දන්නේ ගිය සතිය හෝ ඊපිට සතිය අපි කරා ඒක හරිද මෞලිකතාව වෙන ටික කරා තේරුණාද හරි මෙයාගේ ඝනත්වය sorry මුලින්ම අපි කරන්නේ මෞලිකතාවය c සමානයි n විදිම v නේද n විදිම v n සමානයි ස්කන්ධයේ විදිම මෞලික ස්කන්ධය හරිද හරි ඊට පස්සේ මම මේක c සමාන n ට බීද c සාම්ප්‍රණය තව දැන් හොයන්න හදන්නේ හරිද එතකොට මේකේ ග්‍රෑම් එකක ස්කන්ධය මේ සල්ෆියුරික් ද්‍රාවණයේ ග්‍රෑම් එකක ස්කන්ධය ග්‍රෑම් 1.96 හරිද හැබැයි ඒකෙන් සල්ෆියුරික් තියෙන කොච්චරද 140ක් නේද ඔන්න මම 140ක් ගත්තා හරිද දැන් අපි මේක මෞලික සංඛ්‍යාව හොයනවාද එතකොට මේක ස්කන්ධය හොයාගත්තා හරිද දැන් ඔන්න අපි මේ වෙනකොට මෙතනින් හොයාගත්තා m H2SO4 එක හරි 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 ඊට පස්සේ මම කරන වැඩේ මෙයාගේ මෞලික ස්කන්ධයෙන් මෙයා බෙදනවා හරිද සල්ෆියුරික් H2SO4 ඔයාලා දන්නවා මෙන්න SO4 කොටස 96යි 96යි 97යි 98ක් වෙනවා නේද 96යි ඊට පස්සේ මේ 96 සල්ෆියුරික් 32යි මම හදන්න හරිද හයිඩ්‍රජන්ගේ එක ගුණක ක්‍රියාවම 2 ධන එක ගුණක ක්‍රියාවම 32 ධන 16 ගුණක ක්‍රියාවම 4ක් ඒ කියන්නේ මෙයාගේ m සමානයි එනවා 98ක් හරිද හරි මම මෙයා බෙදනවා 98යි ග්‍රෑම් මෞලිය හරිද දැන් අපිට මෙන්න මේ කොටසට එනකොට හරි මෙයාගේ n එක හරි n H2SO4 එක හරි හරි 1.96 වෙන මෙතනදී 1.96 ගුණ කිරීම 140ක් කියලා කියන ඉතින් ස්කන්ධය ගත්තා සල්ෆියුරික් ස්කන්ධය ඒ කියන්නේ ග්‍රෑම් එකක sorry ග්‍රෑම් එකක් නෙමෙයි ඝන සෙන්ටිමීටර එකක මුළු ස්කන්ධය 1.96යි ඒ ඝන සෙන්ටිමීටර එකකින් 140ක් තමයි සල්ෆියුරික් තියෙන්නේ ස්කන්ධය හරි ඊට පස්සේ මම කරුඹේ සල්ෆියුරික් මෞලික ස්කන්ධය බෙදලා පස්සේ දැන් මෞල ගන්න හරි නේද NH2SO4 ක හරි ඊට පස්සේ මම මොකක්ද කරන්න තියෙන්නේ ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙයාගේ පරිමාව කොච්චරද දැන් මෙයා v ගෙන් බෙදන්න හදන්නේ හරිද v කොච්චරද වොලියම් එක කොච්චරද අපි ගත්තේ ගන්න හදන්න 1 ඝන සෙන්ටිමීටර හරිද අහන්නකෝ හැබැයි 1 ඝන සෙන්ටිමීටර උනාට මට ඕනේ මේක ඝන ඩෙසිමීටර කරන්න මම කරනකොට මේක ගුණ කරනවා 10 ඍණ 3 හරි එතකොට මේ ආන්ස එක ඝන සෙන්ටිමීටර නෙමෙයිනේ ඝන ඩෙසිමීටර හරි වෙන මේක සුළු කරාම මෙයාගේ සාන්ද්‍රණය ගන්න පුළුවන් 8යි
MOL DM තේරුණාද? හරි. හරියට මේ ගාන ඝනත්වයේ විදිහට දුන්නා සාන්ද්‍රණය 8යි MOL DM 3ක් වන සංයුත ප්‍රතිදායය වුණා නේද? ඒකකින් ඝන සෙන්ටිමීටර සාන්ද්‍රණය එකක් වන ඒ ප්‍රමාණයකින් 500ක් හදා ගන්න ඕන නම් මෙන්න මේ 8 කියන වැඩි සාන්ද්‍රකයෙන් කොච්චර පරිමාවක් ගන්න ඕනද කියලා ගණන් හදන්න තියෙන්නේ. හරි එහෙනම් මොකක්ද ගන්න සමීකරණය? තනුක කිරීමේ සමීකරණය C1 V1 සමානයි C2 V2. හරිද? එතකොට මේකෙන් අපි හදන්න ඕනේ මේ හදන පැත්ත. හදන පැත්ත මේ තියෙන්නේ දී ඇති ද්‍රාවණය. හරිද? හදන අපිට හදන්න ඕනේ කියේ කන්සන්ට්‍රේෂන් එක 1යි MOL DM 3යි. එයාක වොලියුම් එක කොච්චරද? එයාක වොලියුම් එක ගන්න පුළුවන් 500ක් නේද? 500 ඝන සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් ඊට පස්සේ මෙයාගේ කන්සන්ට්‍රේෂන් එක දීදී ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් කන්සන්ට්‍රේෂන් ගන්න තුමු 8යි MOL DM 3යි වොලියුම් එක මම V1 කියලා ගන්න. හරි. ඊට පස්සේ V1 හොයන්න තමයි තියෙන්නේ. මම කැට් එක මොකටද දාලා දෙනවා. 8යි ගන්න සේ මොනවා ආපු එකේ ආයේ කියලා දෙන්න කියලා කියන විනය උපදේශක. හරිද? මෙහෙම හරි මේක තේරුම් නැත්නම් මේක මෙතනදී මම ගන්නුමේ තීරය එක ගන්නුමේ ගිය සතිය හෝ ඊට සතිය රෙකෝඩින් එකේ ඇති. හරිද? සම්පූර්ණ ප්‍රතිපත්තිය ආශ්‍රයෙන් මෞලිකතාවය සෙවීම. හරිද? ඔන්න මම ආයේ කියලා දෙනවා. හරිද? මේකේ ඝනත්වය දීලා දෙන ඝන සෙන්ටි මෙහෙම 8 බලන් කරන්න එපා යුනිට් බලන්නකෝ. ඝන සෙන්ටිමීටරට වැයක් වුවාම ඒකේ අර්ථය මොකක්ද? ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය 1.96. හරිද? ආ ඒ කියන්නේ අහනකොට සල්ෆියුරික් එකක සම්සුද්ධකයෙන් කියන්නේ නෙමෙයි. මේ සල්ෆියුරික් එක ඇතුළේ වෙන වෙන කිමිකල් වෙන වෙන සංයෝග දෙනවා. වතුර තියෙන්න පුළුවන්. වෙන වෙන අනම්මන අප්සෙට් කියලා කියන වැලි කැට වගේ දේවල් තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයාගේ ඝනත්වය එතන සල්ෆියුරික් කියන වාදනේ මම හැන්දක් ගත්තාම එතනකො කෝප්පයක් දාලා කෝප්පෙට ගත්තාම ඒකේ ස්කන්ධය තියෙනවනේ. ඒ ස්කන්ධනොත් පොඩි ප්‍රමාණයක් තමයි සල්ෆියුරික් තියෙන්නේ. 70ක් සල්ෆියුරික් 160ක්ම දෙන අපද්‍රව්‍ය. තේරෙනවද? 160ක් අපද්‍රව්‍ය තියෙන්නේ. ඉතින් අපි අපි හොයන්නේ අපි අපට නැත්තේ සාන්ද්‍රණය ගණ්ඩසෙන් මොල එකකින් සල්ෆියුරික් 500ක් හදාගන්නේ. ඒතර ඔහොම අපද්‍රව්‍ය දෙමුත් ගාන වැරදෙනවනේ. තේරෙනවද? ඒ හින්දා අපද්‍රව්‍ය රහිතව තමයි ගාන හදන්නේ. හරිද? එතකොට මම කරන වැඩේ මේක මම ගාන හදන ලේසි වෙන්නේ ඝන සෙන්ටිමීටරයට තමයි ගාන හදන්නේ. හරිද? මම සාන්ද්‍රණය හොයන්න දැන්නේ. හරිද? ඊට මම කරන වැඩේ මෙතන මේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය කොච්චරද? 1.96යි. ඒකෙන් සල්ෆියුරික් වෙන 140යි ඉතිරි සිලියට 100ට අපද්‍රව්‍ය. හරි. මම 140 ගත්ත ස්කන්ධය හරි. MH2SO4 හරි. ඊට පස්සේ මම මේක මවුල ගන්න හොයන්න කරන වෙලේ මේක බෙදනවා මේක මවුල ක්ෂුද 98. එතකොට මම එයාගේ මවුල ගන්න හරි. ඊට සම්ප්‍රමාණ සාම්ද්‍රණය හදන්න ඕනේ. ඊට පස්සේ මම කරපුට මේක අපි ගත්ත පරිමාවෙන් බෙදුවා. 1 ඝන සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ හැබැයි අපි සාම්ද්‍රණයක් අපි ඝන සෙන්ටිමීටරට මවුලින් කියන්නේ නැහැ. ඝන ඩෙසිමීටරට කරනවා නම් මම 1 ඝන සෙන්ටිමීටර කියපුවක 10 2 3 වුණ කරලා ඩෙසිමීටර කරගත්තා. ඊට පස්සේ අපට ආන්සර් එකක් එනවා 8 ඝන ඩෙසිමීටර මවුල. හරිද? තේරුණාද? විහංගු දෙශේ කරද? ඒක තේරුණාද? හරි. ඊට පස්සේ අර කලින් අපි කරපු තනුක කරන සමීකරණ ගන්න තියෙනවා. හදන්න ඕනේ කියේ සාන්ද්‍රණය 1යි පරිමාව 500යි අපිට දීලා දෙන 8යි. එහෙනම් වොලියුම් එක හොයන්න ඕනේ. ඔයාලට තේරෙනවද නැහැ මම මෙතනදී කලිනුත් ඒ වගේ මෙතන ගත්ත ඝන සෙන්ටිමීටර අරගත්තට ඒක මම වෙනස් කරන්නේ නැහැ. හරිද? මේ බලන්න හරිද? මෙන්න මේ පැත්තේ තියෙන ඝන ඩෙසිමීටර මවුල 8 කියන එකේ යුනිට් එකට මෙතන තියෙන මවුල ඝන ඩෙසිමීටර මවුල කියන යුනිට් එක කියලා යනවා. හරිද? එතකොට 500ක්නේ sorry යුනිට් කැපිලා ගිහිල්ලා මේ පැත්තේ යුනිට් එකත් ඉතින් ඝන සෙන්ටිමීටර. එහෙනම් මේහෙන V එකේ යුනිට් එක ඝන සෙන්ටිමීටර වෙන්න ඕනේ නේද? තේරුණාද? හරි. V1 එක ගන්න පුළුවන්. 1යි 500 කියන්නේ 500 වෙදීම වොලියුම් එක ගන්න පුළුවන්. 500 වෙදීම 8ක්. හරිද? 500 වොලියුම් එක කොච්චරද? දැන් මෙයාට මෙයා කැපිලා ගියාට පස්සේ වොලියුම් එක සමාන 500 ඝන සෙන්ටිමීටර නේද? ඝන සෙන්ටිමීටර වෙන 8ක් නෙන්නේ. එතකොට ආන්සර් කියනවා 62.5. හරි, ඔබත් හදා ගන්න.
හරි ඒ කියන්නේ අපිට දැන් දාන්න සිම් නමෝ එකකින් කල්පරික 500ක් හදා ගන්න ඕන නම් අපිට දීලා තියෙන වාණිජ ප්‍රවාහණයෙන් අපි මැනලා ගන්න ඕනේ ඝන සෙන්ටිමීටර 60 62.5ක් අරගෙන ඕකට අපි වතුර දාන කොච්චරද 500 ඍණ 62.5 ප්‍රමාණය ඒ කියන්නේ සාමාන්‍ය දල වශයෙන් 450ක් වතුර දාලා තමයි අපිට මේ ඕනේ සාන්ද්‍රණය දින එක හදා ගන්න තේරුණාද දැන් ඔයාලා ජීවිතේ පරිණත කරන මේ වගේ ගණන් හදා ගන්න හැදුවා ඔයාලට මේ පිසිස් ප්‍රොජෙක්ට් වෙන්නෙත් නෑ බයෝලොජි සෙට් වෙන්නෙත් නෑ ඕලේ කාල සෙට් වෙලක් නෑ ඉතින් ඒ හන්ද අර ජීවිතේ පරිණත පාර එක ගණක් අලුතෙන් දෙයක් ගණන් ගන්නකොට ටිකක් උදේ ගණන් පිළි ගන්න බෑ වගේ හිතන්න පුළුවන් හරිද දැන් මෙතන සමහර දේවල් නෑ මේ වුණාට හරිද මම පුළුවන් තරම් කියලා දෙන්න පුළුවන් උපරිම සරල ආකාරයෙන් කියලා දුන්නා තමයි ඕන හරි කියලා දෙන්න පුළුවන් ඊළඟට කියලා දෙන්න කිව්වොත් එහෙම වෙන්නේ නෑ එතකොට නොපෙරෙච්ච කට්ටිය දිගටම ඉන්න ගණන් හැම වදනකොට කාලයක් යනකොට හරියනවා හරි ඔහොම ලියා ගන්න සාමාන්‍ය වුණා තමයි මෞලිකතාවය සමානයි ඒක හදා ගන්න ඒක හදා ගන්නකොට අපි මේ මම මෞල වෙනම සංකලනයක් දාලා හැදුවේ ඒක විභාගට ලියන්න ඕනේ නැහැ ඔයාලට මම දෙරෙන්න කියලා දුන්නේ හරි ඕනනම් මේ මෙතන අපි දැක්ක 10 ඍණ 3 උඩට ලියන්න උඩට ගන්න පුළුවන් 10000ක් කියලා. එහෙම ලිව්වොත් එහෙම නේ අර කටපාඩම් එකක් ගන්න දෙන්නේ. ඉතින් එහෙනම් තමයි 10 ඍණ 3 එහෙම යටම ගත්ත ඩෙසිමීටර් කරලා. හරි ගන්න හදා ගන්න. දෙව මිනිහ කියනවා සෝය ගාන ලියාගෙන පේන්නේ නැහැ කියලා මම බලලා ගන්නවා. හරි. ප්‍රශ්නෙ මම ප්‍රශ්නෙ කියන්න ලියා ගන්නවා වල. ඕහෝ කොරදෝ. ඕහෝ ඔවිත කලින් ලියන්න ඕනේ මේ හරි. මම ප්‍රශ්නෙ කිව්වේ නේද? හරි ඊට කලින් ගාන ලියා ගන්න. නැහැ ගාන ලියා ගන්න කලින් ලියන්න. ගාන ලියා ගන්න කලින් ලියන්න. හරි මාතෘකාව තමයි වාණිජ ද්‍රවණ භාවිත කර තනක ප්‍රාම් ක්‍රියිත කිරීම. හරි ඒකේ ස්ටමක් එක කරලා පොඩ්ඩක් ලියන්න ගන්න. ලියන්න. දියත දත්ත මගින් දී ඇති අන්දමට ගන්න හදමු. එහෙනම් දී ඇති දත්ත මගින් වාණිජ ප්‍රාවණයේ දී ඇති දත්ත මගින් වාණිජ ප්‍රාවණයේ මෞලික සාම්ප්‍රණය ගණනය කර වැඩි සාන්ද්‍ර ද්‍රාවණය මගින් තනුක ද්‍රාවණය පිළියෙල කරන ආකාරයට ගණත්වය එකසු නමය හැයි ගණ සෙන්ටිමීටර ග්‍රෑම් හා සංශුද්ධතා ප්‍රතිශතය
සීට් 40 කුණ නාට්‍යක ශනාවේ ගණහරිම ගෑම් හා සංස්කෘතික ප්‍රතිශතයේ සීට් 40ක් වන එළවලයක් වන වාණිජ එක්ස්ට්‍රෝසෝෆෝල් ද්‍රාවණයක් යොදා වාණිජ එක්ස්ට්‍රෝසෝෆෝල් ද්‍රාවණයක් යොදා සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටර් වලට මවුල එකක් වූ සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටර් වලට මවුල එකක් වූ H2SO4 ඝන සෙන්ටිමීටර් 500ක් සාදා ගැනීම සඳහා සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටර් වලට මවුල එකක් වූ H2SO4 ඝන සෙන්ටිමීටර් 500ක් සාදා ගැනීම සඳහා H2SO4 ඝන සෙන්ටිමීටර් 500ක් සාදා ගැනීම සඳහා ගත යුතු පරිමාව සොයන්න ගත යුතු පරිමාව සොයන්න හරි ගන්න බලන්න
අර වල් මහර වශයෙන්ම දෙනවා නම් අහන්න. नवत्मेंट करोटे मौलिकता प्रधान පළින් පාඩම් නෙමෙයි නේද දැන් වර්ණවලිය මම තාම ප්‍රශ්නයක් අහපොත් ඇල්ලියවන්නේ තාම ටිකක් වෙන කාල දීලා තියෙනවා ඔයාලට පිළිතුරු හරියා ගන්න සාමාන්‍ය ඉතින් උබන්න ෆෝන් එකක් සාමාන්‍යයෙන් හරි ස්ටේබල් වෙන සාමාන්‍ය මාස දෙකක් විතර යනවා හරිද එහෙනම් මම උදේ නේ බලන්න නවත්තුනේ ගුඩ් නයිට් සර්.